අපි සියලු දෙනා මේ රටේ කිසිම පක්ෂපාත ජාති ආගම් ભેදකින් තොරව අපි ක්‍රිකට් තමයි අපේ මුළු ඇඟේම අපේ නහරවල දුවන අපේ රට ගැන තියෙන අපේ රට ඉහළටම උස්සවලා තිබ්බ ක්‍රීඩාව. එතකොට මේ ක්‍රිකට් ක්‍රීඩකයන් දැන් ලොකු අමාරුවක වැටලා තියෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය ලොකු අමාරුවක වැටලා තිනවා. හැබැයි දේශපාලඥයන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මෙතන තියෙන ගැටලු කීපයක් තියෙනවා. දැන් මෙතුමා කියනවා ඊයේ මම දැක්කා මේකට ක්‍රිකට් ක්‍රීඩකයෝ අදාළ නැහැ. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලය අවසාන මොහොතේ ක්‍රීඩකයෝ හතර දෙනෙක් මාරු කරා මටවත් කියන්න නැතුව කියලා. ඒක හිතාම බරපතල ප්‍රකාශයක්නේ. ඒවකට ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රබල ජනාධිපති කෙනෙක්. ඒත් එක්ක මේ අපේ ආණ්ඩු කාලේ වගේ සීම සෙල්ලම් කරන්නත් බෑනේ. උදේ එයාගේ අටත හිටපු ක්‍රීඩා ඇමති කියනවා මගෙන්වත් අහන්න නැතුව මේක වෙනස් කරා කියලා. ඒක පිළිගන්න පුළුවන් සත්‍යක් නෙවෙයි. මොකද කිසිම තැනක ක්‍රීඩා අමාත්‍යතුමාගේ අවසරයකින් තොරව ওই දේවල් කරන්න බෑ. ඉතින් එතකොට මෙතුමා කියනවා හරි ක්‍රීඩකයෝ නෙමෙයි මේක මේ පාලක මණ්ඩලයෙන් පොඩි මේකක් තමයි මේ කරේ කියලා එතුමාට සැකයක් තියනවා නම් මැච් ෆික්සින් වගේ එකක් කවුරු කරත් අවසානයේ පිට්ටනිය සෙල්ලම් කරන්න ක්‍රීඩකයෝනේ. එතකොට මැච් ෆික්සින් වගේ එකක් අර පාලකයෝ වේවා දේශපාලඥයෝ වේලා කවුරු කරත් අවසානයේ ක්‍රිකට් ගහන්න ක්‍රීඩකයෝ නම් මෙතුමා කියන විදිහට ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න එපා. නැතුව ක්‍රීඩකයෙක් දන්නේ නැතුව ෆික්ස් කරන්න බෑනේ මැච් එකේ. කියන්නේ ඔයා මේ ගාන ගහලිවර ගහලා අවුට් වෙන්න ඕනේ. දැන් මැච් ෆික්සින් කියන්නේ ඒකටනේ. මේ ගාන ගාලා අවුට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රමාණය ඔයා මෙතනින් මේ මේ විකට් මෙච්චරක් ගන්න ඕනේ නැත්නම් විකට් ගන්න නැතුව ඉන්න ඕනේ. ඔය වගේ කතන්දර කියන්නේ කියන්නේ ක්‍රීඩකයෙකුත් ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක් මේකට සම්බන්ධ වෙන්න බෑ මෙතුමා කියන විදිහ හැටියට. නැත්නම් කොච්චර ක්‍රිකට් පාලක මණ්ඩලය මේක ෆික්ස් කරන්න හැදුවත් දේශපාලඥයෝ මේව කරන්න හැදුවත් අවසානයේ ග්‍රවුන්ඩ් එක උඩ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලංගන අපේ ක්‍රීඩකයෝ. මෙතුමා මේ කියන කතාව ඉතාමත් බරපතලයි. එදා දවසේ මැච් එක ඔබ බැලුවා නම් අපේ සංගක්කාර සහ මහේලගේ මූණවල් වල තිබ්බ ඒ දුක ඔවුන්ගේ තිබ්බ කනගාටු අපි මේක පරාජය වෙනකොට ඔවුන් හදවතින්ම රට වෙනුවෙන් ක්‍රීඩා කරපු බව ඉතාමත් හොඳට එදා තප්පරෙන් තප්පරේ මැච් එක බලපු කෙනෙක් විදිහට ඕනකෙන්ට තේරෙනවා. අනිත් එක ෆයිනල්ස් වල ෆස්ට් ඉනිංස් වල මහේල ජයවදන ලකුණු 100ක් ගහනවා. මේක මේ ක්‍රීඩකයෝ දැනගෙන ෆික්ස් කරා නම් ඒ මිනිස්සු එච්චර මහන්සියලක් ලකුණු ගහන්නේ කොහොමද? අනිත් එක හොඳට මතක තියාගන්න මහින්දානන්දවත් මහින්ද රාජපක්ෂවත් මේ අපිවත් මේ රටේ නම කවදාවත් ජාත්‍යන්තර ගෙනියලා නැහැ. හරිද? ඔය ඔය ඉන්න දේශපාලඥයෝ ජාත්‍යන්තරේ රට ගෙනියලා තිනව නම් මේක මේ ණයබරින් යුක්ත චීනේ කොලනියක් වෙච්ච මේ අන්තිමටම සවුත් ආර්ථිකයක් තියෙන රටක් විදිහට තමයි ලෝකේ අපේ රට දන්නේ. ඒකත් දේශපාලඥයෝ නිසා. හැබැයි අපේ රටට පොඩි හරි ගෞරවයක් තියෙනව නම් තියෙන ඔය මහෙල්ල සංගක්කාරලා අපේ ක්‍රිකට් ටීම් එක නිසා. ඒකනේ ඇත්ත. එතකොට මෙච්චර රට උඩට තියපු කියන්නේ අපි මේ දේශපාලඥයෝ අවුරුදු 70ක් තිස්සේ රටට කරපු කියන්නේ මේ 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 කරපු දෙයක් සමාන කරන්න බෑ මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කරපු. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කරපු දෙයින් අංශුමාර්ථයක දෙයක් රට ඉස්සරහට ගෙනියන්න අපේ රටේ එකම ওই කෑ ගහන එක දේශපාලඥයෙක්වත් කළා නෑ අපි ඇතුළුව. හරිද? එතකොට අපේ රට අද මුළු ජාත්‍යන්තරම අඳුරන්න අපේ ටීම් එක නිසා. එතකොට මෙච්චර දෙයක් කරපු මේ කොල්ලෝ ටිකව මේ වගේ තත්ත්වයකට පත් කරපු එක අද රට ඉස්සරහා මේ වගේ දෙතුන් පාරක් බලන ප්‍රේක්ෂකයා හෝ ජනතාව දෙතුන් පාරක් ඔවුන් ගැන ප්‍රශ්න කිරීම හරි මේක හරි බරපතල ප්‍රශ්නයක්. මේ මේ මහින්දානන්ද මැතිතුමා මයිකයි කිව්වේ දෙබරකට ගලක් ගහෝ වගේ වැඩක් මේ කරේ. ඇත්තරම කොටිම කිනෝ නම් ඔබ දන්න මේ ප්‍රභාකරන් පවා අපි හැමෝම ඔහුට ප්‍රභාකරන් කියන චරිතයට අපි වෛර කරනවනේ. හරි අපි හැමෝම රටක් විදිහට වරක. හැබැයි ඔහුත් 1996 වර්ල්ඩ් කප් එක මේ දිනපු වෙලාවේ සතුට වැඩි කමට අහසර වැඩි තිබ්බා. ඒ කියන්නේ මිනිහා තරස්තවාදයක් වුණත් මිනිහත් මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරේ කරා. එතකොට ඔබ කල්පනා කළ බලන්න ඒකයි මම කියන්නේ මේ ලංකාවේ හැම කෙනාම මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ආසයි. ආදරේ. එතකොට මෙච්චර දෙයක් මේ රට වෙනුවෙන් කරපු මේ මිනිසුන්ට මේ දේ කරන එක හරි බරපතලයි. එතකොට මම මහින්දානන්ද මැතිතුමා මේ කියපු ප්‍රකාශයත් එක්ක අපි ජාතික වීරයෝ විදිහට සලකපු අපි මෙච්චර ආදරය කරපු කුමාර් සංගක්කාරයි මහේලයි ඇතුළු ක්‍රිකට් ටීම් එකේ හිට වෙනකොට මේ රටේ මිනිසුන්ට පෙන්වන්න බැරි දේශද්‍රෝහී වෙන එක අපිට නවත්තන්න බෑ. හෙට වෙනකොට සමහර විට හෙට ඉඳන් පටන් ගන්න ඉඳන් නැ උද්ඝෝෂණ රැල්ලක් හෙට ඉඳන් පටන් ගන්න ඉඳන් පොල් ගහන්න ක්‍රිකට් ටීම් එකට. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ක්‍රිකට් ටීම් එකේ මෙතන කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපි මේ වෙලාවේ සත්‍ය දකින්න මම නම් මේ වෙලාවේ ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදිහට මේ කතා කරන්නේ. මම නම් කියන්නේ මේ වෙලාවේ ඇත්තම එදා තරඟයේ මේ මේ ජයග්‍රහණය කරපු පුළුවන් නම් ඇත්තම නැවත තරඟයේ මොකක් හරි channel එකකින් පෙන්විය යුතුයි. අපේ කට්ටිය නැවතත් බලාගන්න මේ කොල්ලෝ ටික කොච්චර මහන්සි වුණාද කියන එක. අනික් එක තමයි මේ තරඟේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ටික එළියට එවලා දැන් කතා කරන්න ඕනේ. මේ මේ කරන චෝදනාව හරි වැරදි. මේ හරි භයානකයි. මොකද අපිට තියෙන එකම ගැලවුම ක්‍රිකට් විතරයි.
මේ ලංකාවේ හැම දෙයක්ම පහළට වැටලා තියෙනවා. අපේ මේ ලංකාවේ ගන්න කිසි දෙයක් නැහනේ. පිට රටකින් මේ ජාත්‍යන්තරේ අපේ දිහා බලන්න හේතුවක් නැහැ. හැබැයි අපේ ටීම් එක කොහරි තැනක ක්‍රිකට් ගහනවා නම් ජාත්‍යන්තරේ channel එකකින් ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලින් හරි එක බලන. ඒතොර ලංකාව කියන එක සැරින් සැරේ හරි මතක් වෙන්න අපිට හේතුවක් තියෙනවා. ඉතින් ඒකත් ඇති කරන්නයි මේ හදන්නේ. ඉතින් ඒ නිසා මේක පිළිබඳව ඉතාමත් මේක බරපතල ප්‍රකාශයක්. මේ පිළිබඳව එතුමාට මහ ලොකු දෙයක් නැහැ. ICC එකට දැනුම් දුන්නා නම් මුල සිට අග දක්වා මේකේ සියලු දේ හොයයි. ඒ නිසා මේ වෙලාවේ මේ හරිම මේ ඡන්දයක් ලං වෙලා මේ කරපු බරපතල ප්‍රකාශය අපි ඉතාමත් නින්දිත ප්‍රකාශයක්. මේක අපි හෙලා දකින්න මේ වෙලාවේ අපි ක්‍රිකට් ලෝලින් විදිහට ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් අපි පෙනී සිටිය යුතුයි පක්ෂපාත භේදකින් තොරව.